नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु अपमन भयानक संसार निमित्ति आरण्य क्लेशो निमित्ति सत्यं पलवाहरिन सक्खलक बंधु दम्हद एति मागे बुद्ध पियानन हंसेत नमस्कार वेवा। अति उत्तमनीय पंचीय पनस जातक पुत्तहंसेगे हेतवेनि संघ दमन जातक देशनाव धमे धमे नाति धमे अति धन तं हि पापकं धन्तेनाधिगता भोगा तेता तो विधनी धमन्ति। සක්තිනිනේය සක්තිනිනේය කර්ම බල අටික කොට නොපිළින්නේ අටික කොට පිළිම රාමක අනර්ථය සක්තිනින්නා වූ විසින් භෝගය ලබන නැද අපගේ පියා නැවත සක්තිනින්නේ ඒ භෝගය විනාශ කරේය। මේ සංසාරයේ නැති ආරණ්‍ය වනාන්තරය බොහෝම භයානක තැනක් අනේකාකාරයේ ක්ලේශෝ නැති සැකසතුන්ගෙන් පිරලයි තියෙන්නේ එවන්නෝ සක්ඛඳ ඇති කරන්නේ නමුත් අවශ්‍ය අනුවත් වේලාවන් නඹලා හැම විටම පිළින්නේ ඒ විදිහට පිම්බු තේතාතෝ විදමී ධමන්ති। මොකද වෙන්නේ ලබාගත් භෝගය මගේ පියා වගේ විනාශ කරගන්නවා කියන එක විධමීති කියන්නේ හංගෙදී පිළින්න ගිහෙලා මගේ පියා වගේ භෝගය ටිකර ගන්න වෙනවා කියන අර්ථය। තේමතුනේ මොකද්ද මේ හංගෙදී පිළිමක් ගැන කියන්නේ මේ ආදී තොරතුරු අපි මසා බලමු। මේ ජාතක දේශනාවත් අතර දැක්වුවා වගේ කලින් ජාතක දේශනාවට බොහොම සමානයි। ඒ බරණැස් නුවර ඇති වෙන නැකත් කෙලියක් තමයි මේකට හේතුන්නේ। ඒ වගේම කියන දේ ආහන නොකී කරුකේ කරුණැති වික්ෂුන් වහන්සේ නමක් අරගෙන තමයි දේශනා කරන්නේ। ඉතින් මේ වික්ෂුන් වහන්සේ ඉස්සරත් අකේ කරුණා කියලා අතීත කතාවක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා। මේ දරු වෙනකිට තියෙන්නේ කලින් ජාතක දේශනා වගේ දෙරයක් නෙමෙයි සක්තිමින කුලයේ තමයි බෝධිසත්වයන් වහන්සේ උපත ලබන්නේ। ඒ වගේම තමයි මෙසමෙහි බෝධිසත්වයන් වහන්සේ තමයි පුතා පියා හැටියට උපත ලබන්නේ මේ නොකී කරු වික්ෂුව. ඉතින් අර නැකත් කියේලාවේ සක්තිමලා ධනිය අරගෙන මේ කැලේ මැද්දෙන් එන වෙලාවේ පුතා අවවාද කරනවා සියත මාත්‍ය තාත්තේ අග්ගෙඩිය නිතර පිඳින්න එපා නිතර පිඹොත් එහෙම සර විමසා බල්ලා දැනගන්නවා අපි මේ දෙන්නේ විතරයි ඉන්නේ කියලා. ඉතින් නිතර පිඳින්න එක දිගට පිඳින්න එපා කියලා. ඉතින් අහන්නේ නැතුව මේ පියා එක දිගට හංගෙදී පිළිවින් යනවා මේ සරු පළවන අදහසෙන් අන්තිමේට ඒ නිසාම සරුන්ට පැකයක් ඇති වෙලා එමතා බලලා මේ දෙන්නේ විතරයි ඉන්නේ කියලා දැනගෙන පහර දීලා භෝගය උත්තරගෙන යනවා. ඉතින් ඒ වෙලාවේදී මේ පහර දීමට ලක් වෙච්ච බෝධිසත්වයන් වහන්සේ තමන් පහර දීමට ලක් වෙච්ච වගත් තමන්ට භෝගය ලැබෙච්ච වගත් ප්‍රකාශ කරමින් ඒකට හේතු වුණේ මේ සුදුසු සුදුසු බව නබලා කරා වූ සක්තිනීම කියලා දක්වමින් මේ ගාථාව ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි පින්වත්නි අපි මාස්ත්‍රකාව වශයෙන් මුලින් දැක්කේ. අවසානයේ බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදි කරපලා දේශනා කරනවා තැන නොතැන නොබලා සක්තින වූ පියාණන් වූයේ මේ අපේ කරු බිස්සුවයි. එදා පුතාලා මේ පියතුමාට උපදෙස් දුන්නේ තැන නොතැන නොබලා සක්තිමින් එපා කියලා උපදෙස් දුන්නේ දැන් මේ බුදු බවට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතික දේශනාව අවසන් කරනවා.
පින්වතුනි තනත සුදුසු නුවණින් තන ලසන බලලා කටයුතු කිරීමේ වටිනාකම තමයි මේ ජාතක දේශනාවෙන් අපට දැනගන්න ලැබෙන්නේ. සත්ත්වයේ රත්නේ ජීවිතයේ හැම කටයුත්තකදීම තන නොතන බලා කටයුතු කිරීම බොහෝම ප්‍රයෝජනවත්. ඒ විදිහට තන නොතන හොඳට සලකලා බලලා කටයුතු කරනවා නම් අපේ ජීවිතයට එල්ල වෙන බොහෝ කරදර බාධක වලින් නිදහස් වෙන්න අපට පුළුවන්. කර්මය නිසා අපට දුක් කරදර පැමිණියත් ඒ බොහෝ කරදර පවා මේ තන නොතන බලලා කටයුතු කිරීමෙන් අපට ඈස් මෑස් කරගන්න මඟහැර ගන්න පුළුවන්. අපේ ජීවිතවලට උදාවෙන බොහෝ කර්ම බොහෝ අයහපත් ප්‍රතිඵල කර්මය නිසාම විතරක් නෙමෙයි අපට ලැබෙන්නේ. අපේ මේ තන නොතන නොබලා කටයුතු කරන්න දන්නේ නැතික මේ හේතු වෙන තමයි මේ ගොඩක් කරදර අපේ ජීවිතවලට එල්ල වෙන්නේ ලම් වෙන. ඒ නිසා ඒ තරම්ම වැදගත් වෙන මේ කාරණේ ගැන ඉතින් හිතා බලන්නට හිතර බල අපේ ජීවිතවලට තැනට සුදුසු නොවන සම්නැති නොවන ස්ථානවලට ප්‍රඥාව ඇති කරගන්නට මේ කතාව උපකාරයක් කරගන්නට ඕනේ.